ඔන්න මම අද ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ 2021 වසරේ සම්පූර්ණ ලග්න පලාපල පිළිබඳවයි. ඒ නිසා වීඩියෝව අවසන් වෙනකම්ම බලන්න. වීඩියෝව බලන ඔබට තව දෙයක් මතක් කරන්නත් කැමතියි. ඒ තමයි අපේ මේ channel එකට පලාපල ලබා දෙන්නේ ජෝතිර්වේදී, ගුප්තවේදී, මංජුල තොටවත්ත කියන එක. මේ විදිහට වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා වීඩියෝව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ දැන්ම bell button එක click කරලා අපේ Astrology TV YouTube channel එක subscribe කරන්න. එතකොට අපි දාන වීඩියෝස් ලේසියෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. මේ වීඩියෝ එක ඔයාලට ආයෙත් පාරක් බලන්න ඕනේ නම් Astrology TV 2021 ලග්න පලාපල කියලා search කරන්න. ඔබට සුබ වසරක් උදා වේවා. වෘෂභ ලග්නය 2021 වර්ෂයේ ආරම්භයේ වෘෂභ ලග්නයේ ග්‍රහ පිහිටීම් මෙම ලග්න හිමියන්ට බලපාන ආකාරය සොයා බලමු. සෙනසුරු ඒ රාශිතක දෝෂ නොමැතිව නම වැන්නේ ගමන් කිරීම නිසා ශුභඵල ඇති කිරීමට ඒ හේතු වෙනවා. ඔබගේ ධනය සම්බන්ධව කතා කළොත් එහෙම ලග්නාධිපති සිකුරු වර්ෂයේ ආරම්භයේදී හත්වැන්නේ සිටීම නිසා ධනය සම්බන්ධ ග්‍රහයා වන බුධ අටවැන්නේ ගුරු සමග සිටීම නිසා ආදායම් මාර්ග දියුණු කිරීමේ උත්සාහයක් නම් තියෙනවා. ඒ කොහොම වුණත් සෙනසුරු ඒ රාශිතක දෝෂක තියෙන නිසා ආදායම් කටයුතු සම්බන්ධයෙන් සාර්ථක බව උන්න අඩුවෙන්න පුළුවන්. නිතර බාධක ඇති වෙන්නත් පුළුවන්. මෙම ඒ රාශිතක අගුණ තත්ත්වය නොවැම්බර් 20න් පස්සේ අඩු වෙලා යනවා. ඒ අනුව ගුරු 10 වැන්නට ගමන් කිරීමෙන් ඒ රාශිතක අගුණ අඩු වෙලා යනවා. ඒ අනුව ඔක්තෝබර් වලින් පස්සේ ආදායම් තත්ත්වය වැඩි කරගෙන දියුණුව සලසා ගන්න ඔබට පුළුවන්. ඉතින් ඔබගේ අධ්‍යාපනය ගැන බැලුවොත් එහෙම වර්ෂයේ ආරම්භයේ සෙනසුරු ඒ රාශිතක දෝෂක පැවතීම නිසා අධ්‍යාපන කටයුතු වල උනන්දුව අඩුවීමත් සාර්ථක ප්‍රතිඵල අඩුවීමත් බලපාන්න පුළුවන්. නොවැම්බර් 20 සෙන් පස්සේ ගුරු 10 වැන්නේ ගමන් කිරීම නිසා අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කර ගැනීමේ හැකියාව ඇති කරයි. උනන්දු ඇති කරයි. ඒ වගේම තමයි විභාග ආදීන් ජය ගැනීමේ හැකියාවද ඔබට ඒ කාලයේදී අනිවාර්යෙන්ම ඇති වෙනවා. වෘෂභ ලග්නින් උපන් ඔබේ රැකියා සම්බන්ධ කටයුතු බැලුවොත් එහෙම රැකියා සම්බන්ධ ස්ථානයේ නියෝජනය කරන සෙනසුරු වර්ෂයේ ආරම්භයේදී 9 වැන්නේ ඒ රාශිතක දෝෂ සහිතව ගමන් කිරීම නිසා වර්ෂයේ ආරම්භයේදී රැකියා කටයුතු වල දියුණුව නම් උන්න අඩු කරනවා. දෝෂාරෝපණ චෝදනාව ලක්වීමට සිදුවේවි. සෙනසුරු ඒ රාශිතක දෝෂ අඩුවීමෙන් පස්සේ බාධක තත්ත්වයන් දුරු කරගෙන දියුණුවට පත්වෙන්නට ඔබට අවස්ථාව උදා වෙනවා. ඒ රාශිතක අවසන් වීමෙන් පසු රැකියා බලාපොරොත්තු වන අයටද එම රැකියා කටයුතු සාර්ථක කර ගැනීමට අනිවාර්යෙන්ම අවස්ථාව උදා වෙනවා. මේ අනුව රැකියා සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ විභාග ආදීන් ජය ගන්නත් ඔබට පුළුවන් වෙනවා. ඔබේ ගෘහ ජීවිතය සම්බන්ධයෙන් කතා කළොත් රාහු ග්‍රහයා වර්ෂයේ ආරම්භයේ පළවෙනියේ කේතු හත්වැන්නේ ස්ථානගත වීම නිසා පවුලේ කරදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අවිවාහක අයගේ මංගල යෝග ප්‍රමාද කරන අතර විවාහක අයගේ පවුලේ සමගියට බාධා පමුණුවන කරුණ ඇති වෙන්න පුළුවන්. සෙනසුරු වසර මැද නම වැන්නේ ගමන් කරන නිසා මෙන්න මේ කාලයේදී නම් කරදර ප්‍රශ්න බාධා අඩු වෙන්න පුළුවන්. වෘෂභ ලග්නින් උපන් ඔබේ සෞඛ්‍ය ගැන කතා කළොත් රාහු ලග්නයේ කේතු හත්වැන්නේ ගමන් කිරීම නිසා ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් අගුණ ඇති වෙන්න පුළුවන්. වර්ෂයේ ආරම්භයේ සෙනසුරු ඒ රාශිතක දෝෂ නිසා අගුණ ඇති කරවන අතර ඔක්තෝබර් 22න් පස්සේ මේ අගුණ තත්ත්වය යම් තාක් දුරට සමනය කරගන්නත් පුළුවන් වෙනවා. වර්ෂයේ මුලින්දන් රාහු ලග්නයේ කේතු හත්වැන්නේ ගමන් කරනවා කියලා අපි කිව්වනේ. ඉතින් මේ රාහු කේතු පිහිටීමද ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් අගුණ ඇති කරන්නට හේතු වෙනවා. හිසේ අසනීප, මුත්‍රා දෝෂ, අනතුරු නිසා ඔබට තුවාල ඇති වෙන්නත් පුළුවන්. මෙම ග්‍රහාගුණ බලපාන කාලයන්වල ශාන්ති වශයෙන් නිතර ආගමික කටයුතුවල යෙදීමත් බෝධි පූජා තැබීමත් සුබදායක වෙනවා. සෙනසුරු දෝෂ පවතින කාලයන්හි අභිසම්බිධාන ශනි මුතුන්ජය වැනි යන්ත්‍ර පැළදීමද යහපත් වේ. ඔබගේ අය 11ක් වන අතර වැය 15ක් වේ.